ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද අපි විවේක ඉරිදා දවස ඔබෙන් වෙන් කරවා ගනිමින් විශේෂ සංවාදයේ වැඩසටහනකට හෝරා දෙක කාලයක් අරගෙන අපි මේ මොහොතේ පවතින කොරෝනා වසංගතයේ ඒ ඔස්සේ තියෙන ප්‍රතිකාරම ක්‍රම සහ විශේෂයෙන්ම මේ මොහොතේ මේ වැඩසටහන නරඹන ඔබගේ වගකීම කුමක්ද? මේ වසංගත හමුවේදී අපේ ජන ජීවිතය යථාවත් කිරීමට අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? මේ පිළිබඳ සංවාදයේ නිරත වන්නට සාකච්ඡා කරන්නට ඔබ අප දැනුවත් වන වඩාත් සුදුසු පිරිත අපි අද කැඳවාගත ආරාධනා කළා. අපි ඒ සමග දෙක කාලයක් ඔසේ මේ කාරණා ගැන සංවාද නිරතවන්න සූදානම්. මගේ වම් පැත්තේ අපි කෙළවරෙන් හඳුනා ගනිමු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිතුමන්ට අපි ආරාධනා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාට බොහොම ගෞරවණීය පිළිගන්න ඔබතුමන් ආයුබෝවන්. ඒ වගේම අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතාට ආරාධනා කළා. බොහොම ගෞරවණීය ඔබතුමොත් පිළිගන්න ආයුබෝවන්. ඒ වගේම මගේ දකුණු පැත්තෙන් ज्येष्ठ कायिक रोग विशेषज्ञ वैद्य वगेम कायिक रोग विशेषज्ञ वैद्य वरुण संगमे सभापत्तुमान वगेम अपि मे महोते अपि एतुमान बहुम माध्यम दाखिनो जातिक बोवन रोग विद्यायतने आईडी श्रो हले हेतुमान कन कार्य बारे समग्र विशेषज्ञ वैद्य आनंद जीवक्रम तो गौरव पिलिकन्नो आयवन मतुमान वगेम अपि आराधना कला श्रीलंका शुद्धजीवी विद्यायतने संबंध कटयुत कने सभापत्तुमे विशेषज्ञ वैद्य शिरानी चंद्रसिरी महात्म्य दकुण कोलम शिक्षण रोहले तुम्हें वृत्ति कटयुत करने बुद्धि बहुत गौरव पिलिकन्नो आयवन अभी मे होरा देह काले कोरोना वैरस व्याप्त रोगपाल संबंध यम किसी निश्चित काले कि पास निवसे नरम उबट दुराकथन अवस्था लबादेन सुधान निश्चित वेदगत प्रश्न सद मंग आरंभ लबागंड क्षमती विशेषज्ञ वैद्य आनंद विज्ञमी द මේ මොහොත වන විට රෝග ව්‍යාප්ති හා සම්බන්ධ තිබෙන වර්තමාන අලුත්ම තත්ත්වය කුමක්ද? එහි මතුවන අනෙකුත් කාරණා ගැන අපි දකිනවා විවිධ තත්ත්වයන් කියවෙනවා. දැන් ඉතාම දැඩි තත්ත්වයකට ගිහිල්ලා තියෙන්නේ. මේම විවිධ වාර්තා සමහරු පළ කරනවා, මත පළ කරන බව අපි දකිනවා. එනිසාම මේ මොහොත වන විට COVID-19 රෝගයේ තිබෙන වර්තමාන තත්ත්වයේ ව්‍යාප්තිය පිළිබඳ මම කැමති ආරම්භයේදී ප්‍රසන්නට अरे अभी श्रीलांकिक पलमु रोगिया वार्ता सेप्टेंबर एकोलहां इतकोटे यदक्वा इतन सिट मेदक्वा रोगीन हारसी असुवाक पमन वार्ता विलातीन वा मे रोगीन मूलावस्था वेदी बहुम सीमित स्थान वलट सीमा उना विशेषेन्म ये आय आश्रय करपुखीपदनिकुट ये वटातमय मे रोगे पेतुरुमे නමුත් අපි දැන් සති දෙකකට විතර කලින් දුක්වා විශේෂයෙන්ම ප්‍රදේශ කිහිපයක ඒ කියන්නේ සුදුවැල්ල බණ්ඩාරනායක මාවත ඒ වගේ ප්‍රදේශ 3-4ක විශේෂයෙන්ම මේ ජනතාව බොහොම ඒක රාශී වෙලා බොහොම තදබදයේ ඉන්න වෙලා ඉන්න ස්ථානවල මේ රෝගය ටිකක් වැඩිපුර පැතිරීමක් දකින්න ලැබුණා. ඉතින් ඒ ප්‍රතිපලයත් ඒ තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ වෛරසය මොකද මේක බොහොම පහසුවෙන් පැතිරෙන වෛරසයක් ඒක පැතිරීමේ අවදානමක් තියෙන බව. ඊළඟට දැන් අපිට වාර්තා වෙනවා රටේ ප්‍රදේශ කිහිපයකින් වරින් වර රෝගීන් කීප දෙනෙක් හමු වන බව. ඉතින් මේකත් එක්ක මේක මේ සමාජය තුළ පැතිරීමේ අවදානමක් තිබෙනවා. ඉතින් ඒ අවදානම් සහගත අවස්ථාවේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් මේ වෛරසය පැතිරීම දිහා බැලුවහම මේ තත්ත්වය හැම රටේම තියෙන තත්ත්වයක්. අපි හැම විටම උත්සාහ කරන්නේ මේකේ පැතිරීම අඩු කරගෙන අපිට මේක පාලනය කරගන්න පරිපාලනය කරගන්න පුළුවන් අන්දමට සෞඛ්‍ය පැත්තෙන් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් මට්ටමට මේ වගේ තත්ත්වයකට තියාගන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඉතින් තවමත් අපි ඒ උත්සාහය දැරිය යුතු වෙනවා. ඒ උත්සාහයේ අපි වගේම ඔබත් වැදගත් පාර්ශව කරු. මොකද ඔබ අප පරිස්සම් විය යුත්තේ ඔබේ අපේ පරිස්සම සඳහා. ඉතින් එහිම අපි වැඩ කරොත් අපිට පුළුවන් වෙනවා මේක රටේ ප්‍රදේශවල පැතිරුණත් අපිට මේ පාලනයක් ඇතුව මේ පැතිරීම තියාගන්නට අපිට හැකියාව ලැබෙනවා. බුදුමා කියනවා මේ පාලනයක් ඇතිව මේ පැතිරීම තියාගන්නට කියනවා. මම කැමති විශේෂයෙන් මහාචාර්ය ඉන්දික කරුණාවදක මෙතුමනි දැන් මේ මොහොත වන විට මේ රෝග ව්‍යාප්තිය හා සම්බන්ධව සමහර කාරණාවලදී අපි දකිනවා ඇදිර නීතිය क्रियात्मक समहार दिशी इवत्वा समहार विविध मतपाल इंद्रनीति तमय रोगपाल मे प्रश्न विमसानेंद्रनीति बे नैतिक क्रिया मार्ग वाली मुखद इन मुखदीन पीवर प्रश्न मुखद मेहिदी मौलिक अरमुन मुखदे का මුලින්ම කල්පනා කළ යුතුයි මේ රෝගයේ බොහෝයම් වැළැක්වීමට මූලිකම අරමුණ තමයි කායික දුරස්ථභාවය ඇති කිරීම සංචරණයේ සීමා කිරීම. ඉතින් එහිදී
ඇදිරි නීතිය කියන්නේ මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ ක්‍රමය පාවිච්චි කරාම සංචරණයේ සීමා වෙනවා. සංචරණයේ සීමා වෙනකොට එක් අයෙක්ගෙන් තවත් අයෙකුට රෝගය බෝ වීම අවම වෙනවා. ඒ වගේම තවත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේ සංචරණයේ සීමා කරන්න. ඒ විවිධ ක්‍රම මගින් මේ රෝගය පාලනය කිරීම අවශ්‍යයි. ඉතින් මෙහිදී අපිට කියන්න තියෙන්නේ ඇඳිරි නීතියේ එක ක්‍රමයක්. ඒ වගේම තවත් ක්‍රම ගණනාවක් තියෙනවා. අත්‍යවශ්‍යම දේ තමයි අපි තව සෑහෙන කාලයක් යනකල් මේ සංචරණයේ සීමා කිරීම කියන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා. මොකද ලෝකයේ පුරා පවතින දත්ත සලකා බලනකොට ඒ වගේම ලෝකයේ පුරා මේ වගේ වසංගත පැතිරීම සලකා බලනකොට අපිට කියන්න බෑ මේ වසංගත තත්ත්වය දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් ඉවර වෙනවා කියලා. මේක ඉතා දීර්ඝ කාලයක් පවතින සටනක් වෙන්න පුළුවන්. ඒ සඳහා අපි සූදානම් විය යුතුයි. මෙහිදී ඒට සාර්ථකව මුහුණ දෙන්න නම් ඒ පාලනය කිරීමට නම් මේ සංචරණයේ සීමා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග විවිධ කාල පරතර ඇතුව ගැනීමට සිද්ධ වෙනවා. දැන් ඔබතුමා පැහැදිලි කරනවා මේ සංචරණය ක්‍රියාමාර්ග නවලක්වීම නැත්නම් පාලනය කරන්න ඕනේ කියලා. ඒ වගේම දැන් නීති පැනෙව්වා අපි දැක්කා විවිධ ආකාරයෙන් ඊයර් වනට අලුතෙන් පැනෙව්වා ජාතික හැඳුනුම් පත අංකය අනුව තමයි එළියට යන්න ඕනේ කියලා. මම කැමති මහාචාර්ය බණුගිරිසිම මහත්මයා දැන් මේ කාරණා සියල්ලත් එක්ක විශේෂයෙන් අපි සංවාදයක් විදිහට මේ ඉදිරියට අරන් යනවා නම් මේ යම්කිසි නියාමනය යම්කිසි නීති රජය විසින් පනවනවා. අනෙක් පැත්තෙන් පොලිසිය ඒ නීති ක්‍රියාත්මක වෙනවාද හොයලා බලනවා. හැබැයි ජනතාව කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්න ඕනේ? මේ පනවන නීති සහ මේවා අනුගමනය කිරීම හා සම්බන්ධ කොහොමද ජනතාව වගකීම තිබෙන්නේ? ඔව් ඇත්තටම ඒ කියන එක ඉතා වැදගත් වෙන්නේ පුරවැසියෙකුගේ වගකීම කොහොමද කියන එක. දැන් පුරවැසියෙකුගේ වගකීම රට ආරක්ෂා කිරීම නම් මේ සියලුම කටයුතු මේ දක්වා සිදු වුණේ රට ආරක්ෂා කිරීම වෙනුවෙන්. රාජ්‍ය පැත්තෙන් හෝ ආරක්ෂක අමුදා පැත්තෙන් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් හෝ යම් යම් නීති රීති පැනවීම් ඒ සම්බන්ධ උපදෙස් දීම් නිරතුරුවම පහුගිය මාස එකමාර දෙකක කාලය තුනක වුණා. එතනදී අපි බලන්න ඕනේ පුරවැසියා පුරවැසියාගේ වගකීම කොච්චර මට්ටමකට ඇත්තටම අනුගමනය කරාද, ඒගොල්ලන්ගේ දායකත්වය කොච්චර දුන්නද කියලා. ඒකදී මම ඉතාම පැහැදිලිව කරුණු කීපයක් කිව යුතු එකක් තමයි ඇත්තටම පුරවැසියන් වශයෙන් මේ රටේ සැලකිය යුතු වැඩි කොටස කියාගේ වගකීම ඉටු කරා. ඒක නෑ කියන්න බෑ. දැන් මාසෙකුත් දවස් අද වෙනකොට මං හිතන්නේ හතක් හයක් හතක් විතර ඇඳිරි නීතිය පනවලා තියෙනවා. දැන් ඇඳිරි නීතිය කියන්නේ කොමක්ද කියන එක පොඩ්ඩක් සලකා බැලුවොත් ඇඳිරි නීතිය කියන එක අපිට එච්චර නුපුරුදු කාර්යයක් නෙවෙයිනේ. අපි ගිය වසරෙත් ඇඳිරි නීතියට මුහුණ දුන්නා දින ගණනාවක්. ඒ කියන්නේ අපේ පුරවැසියන් විදියට පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් මහජන ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන මෙවලමක් තමයි ඇඳිරි නීතිය කියන්නේ. ඒක පාවිච්චි කරන්න වෙන හේතු සාධක විවිධාකාරයි. දැන් ගිය වසරේදී ඇඳිරි නීතිය පනවන්න උනේ යම්කිසි කාරණයක් වෙනුවෙන්. නමුත් මේ වසරේ ඇඳිරි නීතිය පනවන්න වෙලා තියෙන්නේ ගිය වසරේ පැමිණිච්ච කාරණේ වෙනුවෙන් නෙවෙයි. නමුත් වෙනත් කාරණයක් වෙනුවෙන්. හැබැයි ඒකත් මහජන ආරක්ෂාව සඳහා. මොකද්ද මෙතනදී අපේ යුතුකම? උදාහරණයක් විදිහට අපි දැන් මේ කතා කරන්නේ බෝවන රෝගයක් වසංගතයක් විදිහට රටතුර පැතිර යන අවස්ථාවකදී කොහොමද පුරවැසියන් ආරක්ෂා කරගැනීමේ ඒගොල්ලොන්ගේ සංචරණයේ සීමා කිරීම තුල. දැන් ඇඳිරි නීතිය කරන්න පුළුවන් සංචරණයේ සීමා කිරීම. දැන් ගේ ඇතුලේ අපි මීටරයක් දුරින් ඉන්න එක හෝ පාලනය කරන්න ඒකට බෑ. දැන් ඒක දෙකක්. එතකොට දැන් අපි පුද්ගලය විදිහට පුරවැසියෝ විදිහට අපි සංචරණය අපේම අයිතියක් අපේම වගකීමක් අබ වග වෙමින් නවත්තගෙන හිටියානම් අපි සූදානම් වුණා නම් නෑ අපි මේ ප්‍රසිද්ධ ස්ථානවලට යන්නේ නෑ. අපි අවම විදිහටයි අත්‍යවශ්‍ය කාරණයකට පමණමයි අපි එළියට බහින්නේ. අපි රැකියාවට ගියත් රැකියාව ඇතුලේදී මේ දුරස්ථභාවය රකින්නවා. අපි අර සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම හොඳින් කැප වෙනවා. ඔය කාරණා ඔක්කොම කරගෙන හිටියා නම් මං හිතන්නේ මාසෙකුත් දවස් 7ක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඉදිරි නීතියක් පවත්වා ගන්න. ගැටලුව තියෙන්නේ අපේ මානව චර්යාවේදී අපි කියන්නේ සෝෂල් ඇනිමල්ස් නැත්තම් සමාජය එක්ක නිතර ගැටෙන්න කැමති කොටසක්. ඒ ගැටීම
සමහරලාට අපිට නිකන් පාලනය කරගන්න බැරි වෙනවා නිකන් හිතනවා යන්නේ මිනිස්සු ඉන්න තැනකට යාළු හම්බ වෙන්න හවසට ක්‍රිකට් ගහන්න කාඩ් අතක් ගහන්න එහා ගෙදරට යන්න නැත්තම් මේ මේ ඇඳුමක් ගන්න යන්න ඒ කාරණා කිව්ව පළියට නොකරන නිසා තමයි ඇඳුම් නීතිය වගේ එකක් මෙවලමක් විදිහට පාවිච්චි කරන්න උනේ ඒක දිගින් දිගටම ගෙනියන්න උන තියෙන නිසා මොකද අපි දකිනව දැනටත් මං හිතන්නේ ලංකාවේ වැඩිම සංඛ්‍යා එන්නේ ආසාදිතු නෙවෙයිනේ තාම 400යි නමුත් වැඩිම සංඛ්‍යා එන්නේ ඇඳුම් නීතිය කඩකිරීම ඒකෙම පේනවා අපි අර ජනතාවක් පුරවැසියන් විදියට එක්තරා කොටසක් මේ පුරවැසි වගකීම ඉටු කරගෙන නැහැ අනිත් අයගේ සහ අපේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ආරක්ෂාව වෙනුවෙන් අපි වගකීම ඉටු කරගෙන දුරස්ථභාවය තබාගෙන හිටියනම් මං හිතන්නේ මේ ගැටලුවට ලොකු විසඳුමක් එනවා මට තව පොඩි කාරණයක් එකතු කරන්න දෙන්න මං හිතන්නේ අර මුලින් අතිකිත ගැටලුවත් එක්ක ඔබතුමා නැගුව ප්‍රශ්නයත් එක්ක දැන් පහුගිය දවස් 4 5 ඇතුළත අපේ සංඛ්‍යාවන් ආසද්දිතයන්ගේ එකපාර 100ක් විතර වැඩි වුණා. ඒ වැඩිවීම තුල තමයි යම් තති ගැනීමක් ඇති වුණේ විශේෂයෙන්ම මහජනතාවට සහ නිකම් බයක් ඇති වුණේ. නමුත් අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ 100 කියලා හෝ 120 කියන කාරණය ඇති වුණේ කොතනද කියන එක. මේක රට වටේම එකපාර ඇතිවෙච්ච කාරණයක් නෙවෙයි අපි ඉතාම පැහැදිලිව දන්නවා පොකුරු කීපයක් තියෙනවා දැනට හඳුනාගෙන මේ ආසාදනයේ තියෙන ඒ පොකුරු විශාල පොකුරු බවට පත්වීම තුල තමයි මේ සංඛ්‍යාව වැඩි වුනේ ඒ කියන්නේ විශේෂයෙන්ම කෙසල්වත්ත ප්‍රදේශයේ කොළඹ මැද ප්‍රදේශයේ පිටි ඉතාම ජනගහන අධික ප්‍රදේශයක අනිවාර්යයෙන්ම ආසද්දිතිය කම්බුනොත් එතන ලැබෙන අනිත් ආසද්දිය ගාන වැඩි දැන් නාවික හමුදා කඳුරක වගේ තැනක රන්නේ විරුව ඉන්න තැනක් ඒගොල්ලෝ උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරන අය ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන පාසුකම් යම් බණ්ඩම පාසුකම් දෙනවා නමුත් ඒගොල්ලොත් එකට වැඩ කරන කණ්ඩායමක් විතර වැඩ කරන ඉතින් කණ්ඩායමක් තුල වැඩ කරන අයගේ ඇතුළ පැතිරීම තරමක් වැඩි වෙන්න පුළුවන් දැන් ඒ වගේ පොකුරු දෙකක විශාල සංඛ්‍යාවක් එකතු වීම තුල තමයි අපි මේ කියන විශාල සංඛ්‍යාව ආවේ එහෙම නැතුව ලංකාව වටෙන් එකපාරව ලකුණු සංඛ්‍යා වාර්තා වීම නිසා නෙවෙයි. ඒ නිසයි මම කියන්නේ අපේ පරිස්සම් වීම සහ අනියත බිය අතර තියෙන පරතරය දැන් නැති වෙලා තියෙනවා මිනිසුන්ගේ හිතේ. පරිස්සම් වීමට අපි තන දෙමු අනිසි බිය මගාරින්. මම කැමති වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්දසිරි මහත්මිය දැන් මේ කාරණාවත් එක්ක එතුමා කරපු පැහැදිලි කිරීමත් එක්ක මේ වසංගතයේ පැතිරීම හා සම්බන්ධව මේ මොහොතේ තිබෙන තත්ත්වයේ පිළිබඳව ඔබතුමීලාගේ තක්සේරුව කුමක්ද නැත්නම් දැන් මේ හැමෝම කියනවා දැන් මේක පාලනය කරමුගෙන මේක පාලනය කරගන්න පුළුවන්ද මම මේ පස්සේ පොදුවේ ඉදිරිපත් කරන්න කැමති අපේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයට පාලනය කරන්න පුළුවන් මට්ටමින් තාම මේ තත්ත්වය තියෙන්නේ මොකද ඔබතුමීලා පැහැදිලි කිරීම මම හිතන විදිහට ඒකට බලපාන සාධක ගොඩක් තියෙනවා හැබැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා තවමත් අපි අපේ යුතුයකම කරොත් ඒක පාලනය කළ හැකි තත්ත්වයක තියෙන්නේ කියලා. මොකද ඒ හැම දැනගන්න හම්බුණු ආසාදිතෙක් සමගම බහකරේ මනුජ් කිව්වා වගේ ඒවට කන්ටැක්ට් එකක් තිබුණා. ඒ කියන්නේ ඒකට හේතුණු රෝගියෙක් හිටියා. එහෙම නැතුව සමාජයේ එකපාරට මාපු කෙනෙක්ගෙන් මේ රෝගය තියෙනවා කියලා ඔප්පුවලා නැහැ. ඉතින් එතකොට ඒක තාමත් අපි තියෙන්නේ අර දන්න පොඩි ක්ලස්ටර්ස් එක. ඒ වගේ තියෙනකොට අපිට තාමත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැහැස්ති වුණා. දැන් මේක චීනයේ පටන් ගත්තාම මේ වගේ වසංගතයක් තියෙන මේ සංක්‍රමණික තත්ත්වයන් එක්ක අපේ රටට ඒ කියන අවධානම හැමතිස්සෙම අපි දැනගෙන හිටියා ජනවාරි මාසේ ඉඳන්ම ආරම්භයේ සිටම. ඉතින් ඒකත් එක්ක සෞඛ්‍ය අංශයේ මේ සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සූදානම් වීමක් තියෙනවා. ඒ වගේම සැලසුමක් තියෙනවා. ඒතකොට මේ සැලසුමේ කොටසක් විදිහට තමයි දැන් අපි උදාහරණයකට දැන් මේ සොයාගන්න රෝගීන් පළමුවම ඇතුල් කරේ ජාතික බෝන රෝග විද්‍යාලයට අංගොඩ. ඊට පස්සේ රෝගීන් වැඩි වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා ඊළඟ රෝගීන් කොටස යනවා මුල්ලේරියාව මූලික රෝහලට. ඊට පස්සේ තවත් වැඩි වෙනව නම් මේ අය ඊළඟට වැලිකන්දේ රෝහලක් තිබුණ රෝහල අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හමුදාවේ දායකත්වයෙන්
එක ප්‍රතිසංස්කරණය කරා. මොකද ඒ කන්දකාඩු ප්‍රදේශයේ නිරෝධායනය කර මධ්‍යස්ථානයේ වක් රෝගීන් හමු වුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක දැන් අපි ඊළඟට දැන් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා උපදෙස් දුන්නා දැනට වැතර රෝහල සහ කඳාන රෝහල මේ සඳහා තෝරාගෙන ඒ රෝහල් වලට රෝගීන් ඇතුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇති කරන්න කියලා. ඉතින් ඒ වගේ සැලසුමකට අපි වැඩ කරන්නේ සෞඛ්‍ය මාත්‍යාංශයේ වැඩ සිට කරන්නේ. ඒ වගේම මේකත් එක්ක සමහර විට අසාධ්‍ය වෙන රෝගීන්ට අවශ්‍ය දැඩි සත්කාරක ඒකක පහසුකම් වැඩි කිරීම ක්‍රමානුකූලව සිදු කරලා තියෙනවා. ඒකත් එක්ක ඒ රෝගීන් ඇතුල් කරන්න අවශ්‍ය වුණොත් ඇතුල් කරන්නේ මොන දැඩි සත්කාරක වලටද කියලා පැහැදිලි සැලසුමක් තියෙනවා. ඒතර ඒකත් එක්ක අපි මේ පරිශන කිරීමත් සෞඛ්‍ය මාත්‍යාංශයේ මගින් පරිශන කිරීමත් ක්‍රමානුකූලව වැඩි කරා. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට පරීක්ෂණ දවසකට 1000කට වඩා සිද්ධ වෙනවා. මේක ඉදිරියේදී තවත් වැඩි කරන්න සිද්ධ වෙයි රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනොත්. ඉතින් මේ වගේ ක්‍රමානුකූල සැලැස්මක් ඇතිව තියෙනවා. හැබැයි මේ රෝගීන් සංඛ්‍යාව එකපාරට හුඟක් වැඩි වුණොත් එතකොට මේක සෞඛ්‍ය අංශයට දරා ගන්න බැරි වෙනවා. දැන් ඒ තත්ත්වය තමයි අපි පැහැදිලිව දැක්කේ ඉතාලියේ. ඉතාලිය කියන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාමත්ම දියුණු රටක්. ලෝකයේ ඉහළම තත්ත්වයක ඉන්න රටක් සෞඛ්‍ය සම්බන්ධයෙන්. නමුත් ඒ රෝගීන් සංඛ්‍යාව එකපාරටම වැඩි වුණ නිසා ඉතාලියේ සෞඛ්‍ය අංශයට මේක දරා ගන්න බැරි වුණා. අන්තිමට ඉතාලියේ සෞඛ්‍ය අංශය තීරණය කරා අවුරුදු 70කට වැඩි අයට දැඩි සත්කාර ඒකක පහසුකම් නොදෙන්න. ඒ අයට දැඩි සත්කාරක එකකට ඇතුළු වෙන්න ඇඳක් නැතුව ඒ අය මිය ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයකට ඉතාලිය පත් වුණා. ඉතින් ඒ තත්ත්වය සිද්ධ වෙන්නේ මේ රෝගීන් එකපාරට වැඩි වුණොත්. ඉතින් එහෙම නොවෙන්න අපි මේ අවශ්‍ය ප්‍රවේශම් වීම සිදු කළ යුතු වෙනවා. එහෙම නැත්නම් මේවා මේ අපි ඇඳිරි නීතියට බය විතරක් හිටියොත් ඇඳිරි නීති ඉවත් කරගමන් ඒ හොඳ ඒ අපි ගැටීම් පුද්ගල සම්බන්ධතාවයන් වැඩි අඩු කර ගැනීම නැති කරගත්තොත් එහෙම වුණොත් මේ රෝගය ඔබට වැළඳෙන්න ඔබේ හිතවතුන්ට ඔබේ පවුලයාට වැළඳෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන රෝගිය බෝ වීම අධික වීම වැළැක්වීම සඳහා හැම පියවරක්ම ගත යුතු වෙනවා. මම මේ ඊළඟට මේ කාරණේ මම පොදුවේ දැන් අපි පළවෙනි වටේදී අපි සාකච්ඡා කළ බොහෝ කාරණාවල්ද කියුනේ එක පැත්තකින් මේ හා සම්බන්ධ ගන්න පීවර අනෙක් පැත්තෙන් ප්‍රජාවගේ ජනතාවගේ වගකීම කුමක්ද කියන කාරණාව. එහෙමනම් මොකක්ද මේ වෙනුවෙන් අපි කරන්න ඕනේ? මේ වැඩසටහන අරමුණ කෙනෙක් විමසන්න පුළුවන්. හරි, අපි මේ රෝගය කියන්නේ සම්පූර්ණයෙන්ම ලෝකයේ මේ රෝගයට පාලනය කිරීමක් කරන්න බැරිද? 100%ක්ම රෝගී ඉවර වෙන දවසක් ළඟදී ඒවිද? නැත්නම් එතකන් අපිට ගෙදෙට්ටලා ඉන්න පුළුවන්? ඒ ප්‍රශ්න වල මොකද මුතුමන්ලා පිළිතුර? මම එකට පොඩි ආරම්භයක් දුන්නොත් හොඳයි කියලා මෙන්න මේ විදියට. අපි කතා කරන්නේ වසංගත නැත්නම් බෝ වෙන රෝගයක් සම්බන්ධ මාතෘකාවක්. මේක ලංකාව ඇතුලේ පමණක් තිබෙන රෝගයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ගෝලීය වශයෙන් පැතිරිලා දැන්ට කියන රටවල් 120ක් මං හිතන්නේ පැතිරිලා ඒ සියලුම රටවල් දැනටත් පවතින රෝගයක් ගැන. ඒ කියන්නේ ලංකාවට අනිත් රටවලින් ස්වායත්තවම කටයුතු කළ නොහැකි තත්ත්වයකට ආපු රෝගයක්. මෙතනදී අපි අදහස් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මේ කියන්නේ අපි කොරෝනා සමග කාලයක් ජීවත් වීමට හුරු විය යුතුයි. ඒ කියන්නේ අඩුම තරමින් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහටත් අපිටත් තේරෙන විදිහට වසංගත විද්‍යාවලවත් දැනුමක් තියෙන විදිහට අඩුම ගානේ තව වසරක්වත් මේ රෝගය ඉහළ පහළ යමින් සංඛ්‍යාවන් ලෝකෙ තුල පවතිනවා. එහෙනම් අපි කල යුත්තේ මොකක්ද? ඉස්සෙල්ලා මං කිව්ව කාරණේ ඒ කියන්නේ කොරෝනා සමග ජීවත් වීමට අපි පුරුදු විය යුතුයි. ඒ වසංගත තත්ත්වයේ අපේ දෛනික ජීවිතයට බලපෑමක් නොවන අයුරින් ලොකුවට අපේ ආර්ථිකයට බලපෑමක් නොවන අයුරින් අපේ ජීවිතවල සෞඛ්‍යයට ලොකු බලපෑමක් ඇති නොවන අයුරින්. ඒකේ මම අදහස් කරන්නේ ආරම්භයක් විදියට මෙතනින් එහාට යන සාකච්ඡාවේදී අපි ඇඳිරි නීතිය කවදා ඉවත් කරත් අපි හැඩගැසිය යුතු නව ජීවන රටාවක් තියෙනවා මේ රටේ විතරක් නෙමෙයි හැමතැනම. ඒ කියන්නේ අපි දැන් මාස දෙකකට පෙර ආතු අපි රටේ අපි ජීවත් වෙච්ච ක්‍රමවේදයට නැවත වරක් අනුගත වීමේ හැකියාවක් අපිට පෙනෙන දුර නැහැ. අඩු ගානේ අවුරුද්දක් එකමාරක් එක දෙකක් විතර වෙන්න පුළුවන්. මොකද අපි එහෙම කියන්නේ මීට කලින් ලෝකෙ තිබ්බ ලොකුම වසංගතය උනේ 2019 17 පටන් ගන්න 19 දක්වා ගිය
ඉන්ෆ්ලුවෙන්සා වසංගතය නැත්නම් ස්පාඤ්ඤ උණ කියලා හිතන වසංගතය. ඒක අවුරුදු දෙකකට වැඩි ගියා. ඉස්ටිමේට් කර විදිහට, තක්සේර කර විදිහට මිලියන 50ක් මැරුණා. අද එහෙම වෙන්නේ නැහැ. මොකද අපේ තියෙන සෞඛ්‍ය තත්ත්ව අනුව. නමුත් අපි ජීවත් වෙන්න ඕනේ ඔන්න ඕ වගේ වසංගතයක් අනුව. ඒක මේක බය වෙන කාරණයක් නෙවෙයි. අපට වෙනවා අපි කියන්නේ පරණ තත්ත්වයට අපට යන්නට බෑ අපේ ජීවන රටාවල. අපි අලුත් සාමාන්‍ය තත්ත්වයකට අපි ජීවන රටාවල් පවත්වා ගත යුතු වෙනවා. ඒ කියන්නේ මාස දෙකක් පස්සට එකපාර අඩිය තියන්න බෑ. අපි ඊට ඉස්සරහට ආපු සමාජයේ අපේ දුරස්ථභාවයේ තියෙන අපේ පිරිසුදුකම ඉතාම පැහැදිලිව රැකගන්න අපේ රැකියාවල් ඒ අනුව හැඩගස්වා ගන්න අපේ ජීවන රටා ඒ අනුව හැඩගස්වා ගන්න අලුත් ක්‍රම වේදයකට අලුත් ජීවිතයකට හුරු විය යුතුමයි. ඒ හුරු වීම තුල අපට අපි අනිත් රටවල දැක්ක කේද වාචකයට වාජන නොවි ඉඳීමේ පැහැදිලි හැකියාව තියෙනවා. ඒ පුරවැසියාගේ යුතුකම ඔබේ යුතුකම ඔබ සූදානම් නම් ඒ සදා රට සූදානම්. එහා සම්බන්ධ ඔබතුමන් ඔව් ඒ වගේ මටත් ඒ කරුණට තවත් දේවල් එකතු කරන්න තියෙනවා. මොකද මේ රෝගය ජනතාවගේ චර්යාවන් සමග සබඳි රෝගයක්. කොහොමද එකිනෙකා සංචරණය සිදු කරන්නේ? එහෙම නැත්නම් සෞඛ්‍ය පුරුදු පෞද්ගලික ශස්ත්‍රතාව ඒ සියලු කරුණු බලපානවා මේ රෝගේ බලපෑ ඒ රෝගේ පැතිරීමට. ඉතින් මේ රෝගය පාලනය කරගෙන මේ වසංගත තත්ත්වය පාලනය කරගෙන මෙයත් සමග ජීවත් වීමට නම් අනිවාර්යයෙන්ම අපේ චර්යාමය වෙනසක් ඇති විය යුතුයි. එය රජයකට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නීති රීති වලට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. මෙහිදී ප්‍රජාවට අපට ඉතා වැදගත් වගකීමක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා ප්‍රජාව බලගැන්වීම, ප්‍රජාව දැනුවත් කිරීම. මොකද මූලික වගකීම තියෙන්නේ ජනතාව අතේ, එහෙම නැත්නම් ප්‍රජාව අතේ. ඉතින් ඒ චර්යාමය වෙනස අපි ඇති කරගන්න ඕනේ. ඇඳිරි නීතිය අදායින් කරත්, තව සතියකින් අයින් කරත්, තව මාසිකින් අයින් කරත් අපි ඒ ප්‍රජා බලගැන්වීම සිදු වෙලා නැත්නම් අපි සූදානම් වෙලා නැත්නම් මේ தത്വයට ඒ චර්යාමයේ වෙනස අපි අතින් වෙලා නැත්නම් අපිට නැවතත් මුහුණ දෙන්න වෙන්නේ වසංගත தත්යේ නැවත වැඩිවීමට. ඒ නිසා මම හිතන්නේ අපි මේ කාලය පාවිච්චි කරන්න ඕනේ ප්‍රජාව බලගන්වන්න අපේ චර්යාමයේ වෙනසක් ඇති කර ගැනීමට ලබා දුන්න කාලයක් විදිහට. හැබැයි මේ ඉතාමත්ම අභියෝගාත්මකයි. මම ඒ ඇයි කියලා කියන්නම්. අපි ගත්තොත් නැගෙනහිර ආසියාතික රටවල් චීනය, හොංකොං, ජපානය ඒ වගේ රටවල් මේ වගේ වසංගත තත්ත්වයක වසර 20ක් 30ක් ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ රටවල වැසියන් හරියටම දන්නවා මේ වගේ තත්ත්වයක් පාලනය කරන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ, මූවැස්ම කොහොමද පාවිච්චි කරන්න ඕනේ, පෞද්ගලික ශස්ත්‍රතාව කොහොමද ඉන්න ඕනේ, පොලිමක ඉන්නවා නම් දුරස්ථභාවය තියාගන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ ඇඟට එක කාවැදිලා මේ වගේ අර සෞඛ්‍ය පුරුද්දක් පුරුදු වෙන්න ඇඟට කාව දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවා මාසයක්වත් යම් දෙයක් එක දිගට කරොත් තමයි ඒක කාව දෙන්නේ. අපි කොච්චර කිව්වත් හැමතිස්සෙම අත හොදන්න, එහෙම නැත්නම් අනිත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න, ඒක ප්‍රජාවට දැනෙන්නේ පිටකෙනෙක් කියන දෙයක් වගේ. එහෙම නෙමෙයි. මේක තමන්ගේ දෙයක් කරන්න ඕනේ, කරගන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ප්‍රජාව බලගැන්වීම කියන එක. ඒකට විවිධ ආකාරවලින් අපි මැදිහත් විය යුතුයි, ක්‍රියාත්මක කළ යුතුයි. ඉතාමත් වැදගත් අපේ හැසිරීම, අපේ චර්යා රටා වල වෙනසක් ඇති කර ගැනීම. උදාහරණ ලෙස අපි දකිනවා සමහර වෙලාවට මේ දවස්වල මේ රූපවාහිනිය යනවා විවිධ දැන්වීම් මේ කාලය තුළ මොකද කරන්න ඕන කියලා. ඒ කියනවා මේ පරණ වැඩසටහන් බලන්න, ඒ වගේ විවිධ දේවල් දැන්වීම් වශයෙන් පළ වෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් තියෙනවා මෙතෙන්දී. දැන් අපි හැමෝම වගේ දන්නවා මේක කොහොමද බෝ වෙන්නේ කියලා. මේ කෙළබිදිති මාර්ගයෙන් තව කෙනෙක්ගේ මේ හුස්ම ගන්නකොට ශ්වසන පද්ධතියට ගිහිල්ලා, එහෙම නැත්නම් මේක මේ මතු පිට පෘෂ්ඨයක වැටිච්චයක් අපි අත ගාලා මූණෙල්ලුවොත් ඒ ආකාරයෙන් මේක හැදෙන්න පුළුවන් කියන එක හැමෝම දන්නවා. ඉතින් මෙතෙන්දී ඊටාම වැදගත් වෙනවා අපි හිතලා බලනවා නම් අපිට කොහොමද මේ අවදානම තියෙන්නේ, කොයි වෙලාවකදීද ඒ අවදානමෙන් අපි ගැලවෙන්න ඕන කොහොමද? දැන් ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට හිතන්න පුළුවන්, හිතලා බලන්න ඕන කොහොමද මේ අවදානමෙන් මම ගැලවෙන්නේ. ඒක මගේ ආරක්ෂාවට කරන දෙයක් කියන එක තේරුම් ගත්තොත්. දැන් ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. Taman වැඩ කරන ස්ථානෙ විදියට, එහෙම නැත්නම් Taman යන වාහනේ විදියට, එහෙම නැත්නම් Taman යන කඩපලේ විදියට,
වෙළඳසල් ඒ විදිහට මේ එක එක අවස්ථාවවලදී ගත යුතු ක්‍රියාමාර්ග අපිට පොදුවේ කියන්න පුළුවන් නමුත් ඒවා එකිනෙකාට ආවේනික වෙන්න ඕන ඉතින් ඒවා තමන්ම හිතලා තමන්ම හදා ගන්න ඕන ඉතින් ඒක නිසා මේ කාලය මේ නිකං ගත කරන්න ඕන කාලයක් නෙමෙයි අපිට තව ගොඩක් වැඩ තියෙනවා අපි කරන්න පුළුවන් දේවල් අපි තව කතා කරමු ඉතින් ඒ අතරේ ප්‍රධාන කාරණයක් වෙන්නේ මේ ආසාදනය නැත්තම් මේ විස බීජය දැන් මහාචාර්ය ඉන්දික් කියේ මේක මේ අපේ චර්යාවන් එක්ක බෝ වෙන එකක් නේ ඉතින් ඒ චර්යාවන් අපි කොහොමද වෙනස් කරගන්නේ කියන එක අපිම හිතලා බලන්න ඕනේ එතකොට තමයි මම හිතන්නේ මේක අපේ ඇඟට කාවද්දගෙන මේ මේ ගොඩක් දේවල් හොඳ පුරුදු අපි අද්දක සෝදන එක හොඳ පුරුද්දක් ඉතින් ඒ වගේ හොඳ පුරුදු අපි ඇති කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා මේ ආ මේ විස බීජෙන් විතරක් නෙමෙයි ඉස්සරහට එන්න පුළුවන් තව ගොඩක් විස බීජ වලින් එකකින් අපිට ගැලවෙන්න පුළුවන් වෙනවා ඉතින් ඒ නිසා හැමෝම පොඩ්ඩක් හිතලා බලන්න මට කොයි වෙලාවෙද මේ අවධානම තියෙන්නේ මම ඒ අවධානමෙන් කොහොමද ගැලවෙන්නේ එතකොට තමයි ඔබට සාර්ථකව එකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ විශේෂඥ වෛද්‍යතුමිය ශිරාණි චන්සලි මහත්මිය දැන් මේ මේ කාරණා සියල්ලත් එක්ක දැන් शुद्ध जीवन की विद्यार्थने सभापति दूर हमारा संबंध विशेषज्ञ वैद्य तुम्हें वसंगत अभी देखा मध्यम पलवना मुलि मुलि केवनवा मुलि नम के कहुमद बेरे कारण धन्यवाद सिद्ध है भाई अरे वैद्युमा को विद्य मेक तमंट युदागण मेक अभी खाटद बाय පොලිසිය මගදී නවත්තලා මූණ ආවරණය වුවහම බය වෙන තත්වයක් නිසා අපි දැක්කේ නැහැ සමහල්ලාවට එළියට බැස්සහම මීටරේ දුර තියාගන්නේ නැහැ කඩේකට ගියහම පොර කනු අපිට රූප රාමුවක් පෙන්වන්න පුළුවන් ඒ වගේ ගණනාවක් තියෙනවා මම ඒ නිසා මොති මෙන් අහන්නේ මේ 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 කාරණාවේදී සමාජයේ වගකීම මේ වෙනකොට කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ මොති මෙන් දැකන විදිහට සමාජ වගකීම තම තමන්ම දන්නවා තමන් කොයි විදිහටද මේකට මොන දුන්නේ කියන එක ඇත්තටම ප්‍රධානම දේවල් විදිහට මම දකින්නේ අපි අපේ සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්න ඕනේ. ඒක පළවෙනිදී. ඒ වගේම රෝගී තත්ත්වයක් තියෙද්දී අපි සමාජයට යන්න හොඳ නැහැ. මොකක් හරි පොඩි හරි අසනීප තත්ත්වයක් උගර රිදෙනවා හරි එහෙම නැත්නම් අපි මේ දකින්න ප්‍රවාහන ශේෂ්ත්‍රය තුළ ඇති වෙන තත්ත්වයන් අපි සාකච්ඡා කරමු. ඒ ඔක්කොම ඒ හැම දෙයක් තුළම මම දකින්නේ අපිට තේරෙන්න ඕනේ දැන් බස් එකේ සෙනඟ වැඩි නම් මෙතන මට ඒ තියෙන පරිසරය හොඳ නැහැ. ඒ නිසා මම මේ වාහනෙට ගොඩ නොවි මම ඊළඟ වාහනයක යන්න. ඒ වගේ දේවල් අපි කරන්න ඕනේ. මොකද මේකේ මේ වැඩිම දේ තියෙන්නේ එළියට බහැලා රස්සාවට යන්නේ කෙනා ගොඩක් වෙලාවට තරුණ කෙනෙක්. එයාට රෝගියේ තියෙන අවධානම අඩුයි. එතකොට සමහරට ඒගොල්ලෝ එහෙම හිතලා බය නැතුව එහෙම කරනවද කියලත් මම දන්නේ නැහැ. නමුත් gedara gihama එහෙම නෙමෙයි. මොකද අපේ ගෙවල් වල පරපුරු තුනක් සාමාන්‍යයෙන් ඉන්නවා. දැන් ඔබ බැලුවොත් ඇමරිකාව බැලුවත් එංගලන්තේ බැලුවත් දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජාතීන් වශයෙන් දීලා තියෙනවා මරණ අනුපාත. ඒ මරණ අනුපාත දිහා බැලුවාම වැඩියෙන්ම කළු ඇමරිකානුවන් කළු ජාතිකයින් තමයි මරණයට මුහුණ දීලා තියෙන්නේ. මේකට හේතුව තරුණ කෙනෙක් රෝගය අරගෙන ගෙදර ආවම අර වයසක අයට ඒක වැළඳෙනවා. වයසක අයට වැළඳුනහම ඒගොල්ලන්ට ඒ සංකූලතාවයන් වලට මුහුණ දෙන්න බෑ. එතකොට ඒගොල්ලොට ඒක සනීප වෙන්නේ නැහැ. අපි හැමෝම දන්නවනේ මේකට රෝගෙට නැහැ කියලා මේ ප්‍රතිකාරයක්. එතකොට ඒගොල්ලෝ මරණයට පත් වෙනවා. ඉතින් මේ ඔක්කොම ගැන කල්පනා කරලා අපි ගෙදර ආවම වුණත් අපිට තියෙන්න ඕනේ මොකක් හරි පාලන ගත රටාවක්, චර්ය රටාවක්. කියන්නේ මම කියන්නේ ගෙදර එනකොට අතරම දැන් අපි රෝහල් වල නම් අපි හරි ගස්සනවා ඒ ශ්වසන රෝග පිළිබඳ වාට්ටුවේ ඉන්න කට්ටියට ඇඳුම් මාරු කරලා ඇඟ සෝදගෙන අලුත් ඇඳුම් වලට මාරු වෙලා ගෙදර යන පුළුවන් තත්ත්වයක්. නමුත් දැන් ඔබට ඔබ වැඩ කරන කාර්යාලයේදී ඒ වගේ තත්ත්වයක් නොතිබෙන්න පුළුවන්. නමුත් ගෙදර එනකොට ඔබට පුළුවන් යම්කිසි පාලනයක් ඇතුව එන්න. උදාහරණයක් විදිහට ගෙදර එළියේ තියෙනවා නම් අත සෝදගෙන මොනකට සෝදගෙන ඇතුල් වෙන පුළුවන් තත්ත්වයක් ඒක පාවිච්චි කරන්න. ඔබේ දේවල් වලට පිටින් ඔබ ගේන දේවල් අවම ප්‍රමාණයක් ගේන්න. ඒ ගේන දේවල් වලට නියමිත ස්ථානයක් ලෑස්ති කරගන්න. එතකොට මුළු ගේ පුරාම ඔබ අර එළියෙන් ගෙනෙන දේවල් මේවා කරන්නේ නැහැ. කාකි එක හරි පර්ස් එක හරි එක තැනක තියන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඒවා මේවා කරන්න. ඔබ ගේන මුවාවරණය අමතක කරන්න එපා. ඒකේ ගොඩාක් ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. එක්කෝ ඒකට ඔබ තියාගන්න පොලිතින් බෑග් එකක් ඒකට එළියේදීම ඒක දාලා ඒක වහලා මේවා කරන්න. ඔබ පාවිච්චි කරන මුඛාවරණ වර්ගයේ විදිහට තමයි ඒක නැවත පාවිච්චි කරන්න බැරි එකක් නම් ඒක ඔබට පොලිතින් වගේ කසල අයින් කරන කුරට එකතු කරලා ඒක අයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් රෙදි වගේ මුඛාවරණයක් නම් ඔබට පුළුවන් ඒක නැවත පාවිච්චි කරන්න සකස් කරගන්න.
උණු වතුර උමාල පිට වෙන වතුරෙන් ඒක දාලා තියලා විනාඩි 10ක් පමණ ඔබට පුළුවන් ඒක නැවත පාවිච්චි කරන්න ගන්න සබන් දාලා සෝදලා මේ වගේ දේවල් අරගෙන එන්න එපා ඇතුළට ගෙදරට එන්න ඉස්සෙල්ලා මේ පිළිබඳ තීරණයක් අරගෙන තියෙන්න ඕනේ ඔබට ඔබ ඒ පුරුදු දැන් හදා ගන්න ඕනේ ඊළඟට ඔබේ පිටට ඇඳුම් ඔබ ඇඳුම් මාරු කරලා මොනකට සෝදගෙන එනකොට වෙනම බෑග් එකක දාලා ගෙනලා තියන්න ඒ වෙලෙම සෝදන්න පුළුවන් නම් සෝදලම එන්න නැත්තම් ඒක වෙනම තියාගෙන ඉඳලා ඒක අනිත් අයට ගන්න බැරි තැනක ළමයි ගෙදර ඉන්නවා නම් ඒගොල්ලන්ට ගන්න බැරි තැනක තියලා ඒක පස්සේ සෝදලා දාන්න ඔබ සමහර විට මමක් වෙන්න පුළුවන් පුංචි දරුවෝ ඉන්න එතකොට ළමයින්ට ඔබ කියා දීලා යන්න අම්මා ගෙදර එනකොට ළඟට දුවගෙන ඉන්න එපා පුතේ අම්මා මූණකට සෝදගෙන ඇවිල්ලා පුතාව ගන්නම් අර ඒ වගේ හැමෝගෙම තියෙන්න ඕනේ යම් කිසි කැපකිරීමක් මං හිතනවා අන්නේ දේවල් අපි දැන් ආයි අදිරි නීතියෙන් පස්සේ වැඩට යනකොට අවශ්‍ය දේවල් හොඳයි අපි තවදුරටත් ඒ කාරණා සාකච්ඡා කරන්න සූදානම් විශේෂයෙන් අපි අද මේ මේ මොහොත වන විට කොරෝනා පාලනය හා සම්බන්ධ කරන තිබෙන ප්‍රතිකාර මොනවාද ඒ වගේ මේ හා සම්බන්ධ ඉදිරියේ ජනතා වක්‍රමකමක් තියෙන කාරණාවයි සංවාදයේ භාජනය කරන්න අපිට තවත් බොහෝම කාරණා තිබෙනවා සමාජ පුරුදු මොනවද හදා ගන්න ඕනේ සමාජ දුරස්ථභාවය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ මේ කාරණා අපිට ගණනාවක් තිබෙනවා අපි දුරකථනයත් ඔබට විවෘත කරන්න සූදානම් තවත් මධ්‍ය වේලාවකින් අනතුරුව අපි කෙටි විරාමයක් ලබා ගන්න අපි සංවාදයේ සමගින් සජීවීව රැඳී සිටින්නේ